प्रसन्न रणवीर संवर्धन अपनायन प्रवर्धन राज्य विशाल अवधान लबादी प्रतिपत्ति प्रकाश में संवर्धन अट्ठाव निष्पादन जात्यांतर मट्टम अपने मूलिक आर्थिक क्रम सीमा विशाल निष्पादन अनन्यता पोर्तुगीज़ लंदेसी वगैरह इंग्लिशिंग आवे मेरे अटे ते पोल रबर पहन नहीं या आवे कुंडू काम मेरी शादी का वगैरह मूल के गुलमर हुआ है ना कि हम विश्वास ना ऐ इन पास तमाई ते रबर पोल मूल कर गया तार दिया खेल दिया मिदाह से लेबनान के पास से अबे आया विदेश निष्पादन निष्पादने की आर्थिक विदेश विदेश बड़ी
මේකින් ශ්‍රී ලංකා නම් එමින් කියලා ආපහු කියලා වෙන එකක් වෙනවා. මේ සල්ලි ටික ඇදෙන්නේ පිට රටට. අපේ ජනතාව මානසින් මොනතරම් වහලු කළාද කිව්වොත් මේ රටට අඹ කජු අන්නාසි බේර ඉලුටු කැටපොල ගිරාවට නොමේ hina වෙනවා. කජු වවනට සියබලා වවනට ඒවා වෙනුවෙන් අමාත්‍යංශයක් වෙන් කරන එක තමයි මේ රටේ hina वार्षिक विरोधिया අදගෙන කොට කවරට පිටට ඇදෙන රුපියල් මිලියන 1000ක් මේ රටේ විතර වෙනවා කියලා මම විශ්වාස කරන්නේ. නිවැරදි කීමට යටත්. මේ විතරයි 2019 දී රුපියල් මිලියන 63000ක් වෙලා තිබුණා අපලයන් සිබෝග. හදාන් අවුරුද්දක් තුන රුපියල් මිලියන 73000ක් දක්වා වර්ධනය කරන්නද අපිට පුළුවන් අපිට ලැබිලා තියෙනවා. අද වෙනකොට තේ පොල් රබර් මත ජපන් ලංකාවේ ආර්ථිකයට නව ජවයක් ලබා දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතෝනි එදා අපි මේ රටේ ජනතාවට රැකියාව දෙන්න නම් විදේශ ආයෝජකයන්ට වාදින්න සිද්ධ වුණා. විදේශ ආයෝජකයෝ ලංකාවට එනකම් බලාගෙන ඉන්න සිද්ධ වුණා. विदेश අපි අලුත් දෙයක් හදන්න ඕනේ. ඉනිසා දැන් අපි අපේ කුළු බඩු වලට අමතරව අලුත් අපඩයන නිෂ්පාදනය හඳුනා දෙන්න දීලා තියෙනවා. ඒ ටීජීසියාම කියන්නේ අපේ රටේ අපේම නිෂ්පාදනය. මේ අප අපඩයන සදා හාම සකස් කරපු වියලි කලාපිට කලාපේට ඉතාම උචිත ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන් භෝගයක් කියලායි අපිට එය කියන්නේ. ඔබේ ප්‍රදේශයට අඹ බැල ලක්ෂයක අඹ කලාපයක් අද දවසේ නිර්මාණය වෙනවා. වෙන තුමාලාට ඔබේ වත්තට බැල 25ක් ලබා දෙමි. පෞලි ආර්ථිකය ශක්තිමත් කරන්න आर्थिक ඒවිනුත් අපි හදන්නේ අපේම අපනායන කොල්ලෝවා. මේක තමයි අපේ වෙනස. බොහොම හැම අපකතු බඩේ වූ පළයක්ම මේ රටේ ස්වාධීනත්වය රකින්න කරන උත්සාහයක් වශයෙන් මම දකිනවා. ඒ හැම පළයක්ම රටේ ආර්ථික නිදහසේ සලකුණක්. अलुत्व मे उत्साह
විශ්වාස කරනවා. ප්‍රධාන වැවිලි බෝග ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ යාපනයේ ආදායමට විශාල දායකත්වයක් ලැබෙනවා වගේම කෘෂි කලාප තුළ පුරා වැවිලි බෝග ආපනයේ ඉලක්ක කරගත් බෝගවගාව තුළින් ඉදිරි අනාගතයේදී සැලකිය යුතු මට්ටමේ අපනයන ආදායමක් රට හිමි කර දීමට හැකියාව ඇති බවයි මගේ විශ්වාසය. අම්බතොටින් නොනැවති මුළු රට පුරාම නවවගා සංග්‍රහය කිරීමට මෙම වැඩසටහන හේතු වෙතයි මම විශ්වාස කරනවා. අපේ බලාපොරොත්තුව තරුණ ශ්‍රම දායකත්වය යොදා ගනිමින් අපේ රටේ ආර්ථිකය ස්වම්පෝෂිත කරමින් ඉහළ ආදායම් උපයන ගොවි ව්‍යවසායකින් බිහි කිරීම ඒක තමයි අපිට අවශ්‍ය.